ඇට නම ලක්ෂයක් ජනතාව අනුමැතිය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්මට. ඒ ජනතාවම තමයි පාරට බැහැලා එතුමාට මේක අතහැරලා දාන තැනට හට මේ වැඩ කරේ. ටැක්ස් කැපුවම මිනිස්සු ඔක්කොම මේ ටැක්ස් වලින් වරප්‍රසාද භුක්ති විඳින්නේ. නැවත ටැක්ස් වැඩි කරාම ඒකට විරුද්ධවත් පොළපාලිය යනවා. කවදා හරි දවසක ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට වග කියන්න වෙනවා. මම කරපු හැම අමාත්‍යංශයදම ඉතාමත්ම පිරිසිදුව විනිවිද භාවයක් ඇතුව රට ගැන හිතලා වැඩ කරලා තියෙනවා. මම දෙනාම බලන්නේ තමන්ගේ මඩිය වැඩි කරගෙන ඡන්දෙට මුණ දෙනවා. මේ 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 ඊළඟ මාස 6 අතේදී ඕක විශේෂ අවශ්‍යයෙන් වෙනසක් ලක් වෙන එකක් නෑ අවාසනාව. ඒ කියන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට ඒ ගොඩේම ඉන්නවද? මම දේශපාලකෙක් නෙවෙයි. මට දේශපාලනේ ගැළපෙන්නේ නැහැ. මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන වැඩිපුරම වැඩ කටයුතු පැවරී තියෙන අමාත්‍යවරේ ඒ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මැතිතුමා. ආයුබෝවන් ඇමතුමා. ආයුබෝවන් සර්. ඇමතුමා, පළවෙනියට මම දැනගන්න කැමති අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් නොබැඳී කියන එකෙන් අදහස් කරන්නේ අපි අපේ තීන්දුව තීරණ ගන්න අපේ රටේ අවශ්‍යතාවය ගැන සලකා බලලා වෙන අයගේ බලපෑම් මත නොවේ කියන එක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය කාලයක් තිස්සේ ඒක අඩු වැඩි වශයෙන් මේ ලෝකයේ අපි කියනවා බ්‍රික් පවර් රයිවල්රි කියලා ප්‍රධාන බල තුලනය හේතු කොටගෙන තියෙන ලැහැප්පීම් මැද්දේ ප්‍රායෝගික ලෙස පවත්වාගෙන යන්න තමයි අපි උත්සාහ කරන්නේ. එමුතුමා කියනවා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය කියලා, non alliance කියලා. හැබැයි සමහරු කියනවා අපි alliance කියලා. චීනෙට, ඉන්දියාවට. ඇත්තට මොකද්ද මේ චෝදනාවද? දැන් පහුගිය වකවානුවේම ඔබත් one china එහෙම නැත්නම් එකම චීනයක් ප්‍රතිපත්තිය පිළිගත්තා. ඔබත් විටින් විට කිව්වා අපි පිළිගන්නේ එකම චීනයක් කියලා. අනිවාර්යයෙන්. ඒක මොකද්ද මේ දැන් කියන්නේ නොබැඳි ප්‍රතිපත්තිය? one china policy කියන එක අපි විතර නෙවෙයි ඇමරිකාවත් පිළි අරන් තියෙනවා. 1952 ඉඳලම one china policy පිළි අරන් තියෙනවා. සිරිමා බණ්ඩාරනායක මැතිණිය පිළි අරන් තියෙනවා. එතුමියගේ නොබැඳි ප්‍රතිපත්තිය කියන එකෙන් අදහස් කරන්නේ අපි ලෝකයේ තියෙන පොදු රටාවට ගැලපෙන ආකාරයට කටයුතු කරනවා කියන එක. විශේෂයෙන්ම එක කෝල් වෝ එකෙන් පස්සේ සීතල යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච සෝවියට් දේශයයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් අතර පැවති සීතල යුද්ධ කාලයේදී ඇති කරගත්ත සංකල්පයක්. නමුත් අපි මේ වෙනකොට ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්නේ අපි අපේ රටේ තීන්දුව తీරන ගති යුත්තේ බලපෑම් වලට යටත් නොවි කියන දැනට තමයි අපි යන්නට ඕන. දැන් ඇමතිතුමනි, සෝෆා, එක්සා, ගිවිසුම් පසුගිය වකවානුව එනකොට ඒ සටනේ ප්‍රබලම නායකෙක් විදිහට කටයුතු කළ කෙනෙක් ඔබතුමා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා පත් වෙන්නට කලින් ප්‍රධානතම මාතෘකාව වුණේ සෝෆා එක්සා වගේ ගිවිසුම් අහෝසි කරනවා, ඒ ගිවිසුම් වලට අපි විරුද්ධයි කියලා. හැබැයි දැන් එක්කා ගිවිසුම ගැන කතා කරනවා. ඒකට පක්ෂද? නෑ, ඒක අපි බලන්නට ඕනේ. දැන් මම එහෙම කවදාවත් පෞද්ගලිකව විරුද්ධ වුණයි කියලා කියන්නේ නෑ. නමුත් හැම ගිවිසුමකම අස්සම් කරනකොට බලන්න ඕනේ තියෙන කන්ඩිෂන්ස් තියා. මේකට පක්ෂයි ඒකට විපක්ෂයි කියන්නට බෑ. ඒ කන්ඩිෂන්ස් ඒ කොන්දේසි ටික බලලා ඒ කොන්දේසි අපිට වාසියට සලස ගන්න පුළුවන් නම් හෝ දෙපාර්ශ්වයටම ගැලපෙන ආකාරයට සලස ගන්න පුළුවන් නම් ඒක අවාසියක් නෑ. බලන්න ආසියානු රටවල් වල ඔවුන් වෙළඳ ගිවිසුම් ඇති කරගත්තා. නිදහස් වෙළඳ ගිවිසුම්. ඒ පළාතට ඇති කරගත්තා. ඊට පස්සේ ඒ සම්පූර්ණ කලාපයම සම්බන්ධ කරගත්තා. අපි කියනවා APEC කියලා කියනවා, RCEP කියලා තියෙනවා. ඒකෙන් උත්සාහ කරන්නේ තමන්ගේ රටට විතරක් සීමා කරලා තියෙන පොඩා මාකට් එක විශාල කරගන්නට. උදාහරණයක් ඇටියට විශාල ප්‍රමාණයේ ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැනේ. ලංකාවේ තියෙන මිලියන 22ක් විතර වන බිලියන 74ක් ඇමරිකානු ඩොලර් බිලියන 74ක් වන ලංකාවේ මාකට් එක විතරක් දිහා බලලා එනවා නම් එන්නේ එක්ස්පෝර්ට් කිරීම සඳහා. ඒ එක්ස්පෝර්ට් කරන්නට අවශ්‍ය පසුබිම අපි සලසා ගන්න. සමහර අය නිදහස් ගිවිසුම් මගින්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඇස් වහගෙන ගිහිල්ලා ඔය මස්සම් කරනවයි කියන එක. ඒක බලන්නට ඕන එක එක කේස් බයි කේස් කියලා අපි කියනවා. එක එක දිහා බලලා කොහොමද අපිට බලපාන්නේ, අපේ කර්මාන්තයට බලපාන්නේ. හැබැයි එකක් මතක තියාගන්න ඕන. ඕන මිනිස්සේ බිස්නස් කරන්නේ Tamanta රිටර්න් එකක් බලාගෙන. එමනේ. ඒකින්ද අපිටත් වාසියක් තියෙන අපිටත් ආයෝජන එනවනම්
අපිටත් විදේශ විනිමය ගලාගෙන එනවා නම් අපේ රැකියාව අවස්ථා උද්දාදනය වෙනවා නම් ආයෝජකයන්ට ලාභයක් තිබුණ ප්‍රශ්නයක් නැහැ. දැන් දැන් ඇමතිතුමා එඩ්කා ගිවිසුම අත්සන් කරන්න කටයුතු සූදානම් කරලාද තියෙන්නේ? නෑ නෑ එහෙම තාම අත්සන් කරන්න සූදානම් නැහැ. ඒකට වෙන්නම කමිටුවකින් එක සාකච්ඡා කරනවා. ඒක විවිධ තලයන්ගෙන් සාකච්ඡා කරලා දෙපාර්ශ්වයටම තියෙන කරුණු සාකච්ඡා කරලා ඒකේ අපිට ගැළපෙනවා විතරයි අපි ලබා ගන්න. එහෙම නෙවෙයිලු මේ තියෙන මාගියුස්මක් කවුරු හරි සකස් කරලා අපි ගිහලා අත්සන් කරනවා කියන එකක් නෑ. දැන් ඇමතිතුමායි කමිටුවේ ඉන්නවද? නෑ ඒක මම නෑ. ඒකේ ඒකේ ඉන්නේ වෙනම ලංකාවේ හිටපු අපි කියනවා මේ ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් කොමර්ස් කියලා. මේ වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ බට අපේ අපේ විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකුත් ඉන්නවා. ඒක නිලධාරී මට්ටමින් මම සාකච්ඡා කරනවා. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ විවිධ අමාත්‍යාංශ අපි කියනවා ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා විවිධ කණ්ඩායම් කොටස් එක්ක සාකච්ඡා කරලා වඩා ගැළපෙන එකක් හදාගන්න. හැබැයි හැබැයි බොහෝ පාර්ශව ජනතාව ඇතුළු බොහෝ පාර්ශව තියෙනවා මේ එඩ්කා ගිවිසුම අත්සන් කළොත් සර්විසස් වලටත් මේ ඉන්දියාව ඇතුළත් වෙනවා. සමහරු කියනවා මේ බාබර් වෘත්තිය පවා කරන්න ඉන්දියානුවෝ එයි, වෛද්‍ය වෘත්තිය කරයි, එතකොට ගුරු වෘත්තියට ඇතුල් වෙයි. ඇත්තටම මොකද්ද මේකේ තත්ත්වය? මොකද දැන් මේක निराකරණය කරගන්න ඕන අපි. ඔව් අනිවාර්යයෙන් මේක සාකච්ඡා මම හිතන්නේ ඔබතුමා කැඳවලා අපේ කණ්ඩායමේ නායකතුමාව කැඳවලා මේ පිළිබඳව විවිධ ප්‍රශ්න අහන්න. නමුත් ඒක නෙවෙයි අදහස් කරන්නේ. ලංකාවේ ආර්ථික ඉස්සර වගේ නෙවෙයි මම එකයි කිව්වේ. ලංකාවේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 74යි. ලෝක ආර්ථිකය ට්‍රිලියන 86යි. ට්‍රිලියන 86යි. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය හරියටම ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ලෝක ආර්ථිකයේ කොටසක් හැටියට 0.08ක්. ඒ කියන්නේ ලෝක ආර්ථිකයෙන් 10,000කින් එකක් වගේ. ඒ හින්දා මම හිතනවා අනවශ්‍ය විදිහට මේකට බය වෙලා දඟලන්න හොඳ නැහැ. මේක දෙපැත්තටම අවස්ථා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඇස් අරගෙන මේ දේ කරන්න. ඉතින් සිංගප්පූරුව විරුද්ධ කරලා තියෙනවානේ. ඒ තායිලන්තය විරුද්ධ කරලා තියෙනවානේ. බංග්ලාදේශයේ යම් යම් ගිවිසුම් වලට එකඟ වෙලා තියෙනවා. මහා බලවතුන් දෙදෙනෙකුට මැදි වුණු විදේශ අමාත්‍යවරයෙක් ඔබතුමා. විශේෂයෙන්ම චීනය බැලන්ස් කරන්න ඕන, මේ පැත්තෙන් ඉන්දියාව බැලන්ස් කරන්න ඕන, අනිත් පැත්තෙන් ඇමරිකාව බැලන්ස් කරන්න ඕන. කොහොමද මේ කටයුත්ත කරන්නේ? ඒක තමයි මම ඊයේද කවුද මගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒගොල්ලන්ගේ විශ්ලේෂණ. විශ්ලේෂකයෙකුට තියෙන හොඳම දේ තමයි විශ්ලේෂණය කරන එක විතරයි. නමුත් තීන්දුව තියන ගන්නකොට තමයි අමාරු. ඔබතුමා කොහොමද මේක බැලන්ස් කරන්නේ? හැබැයි උදාහරණයක් වශයෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා pros and cons කියලා. අපිට මේකේ තියෙන වාසි අවාසි පිළිබඳව අපි කලමනාකරණය කරලා අපේ විදේශ අමාත්‍යාංශයේ තියෙනවා වෙනම එක එක ඩෙස්ක් ඔබතුමා දන්නෝ. අපි ඒ ඩෙස්ක් වලින් ඒගොල්ලන්ගේ අදහස් අරගන්නෝ. අපේ එම්බසීස් වලින් ඒ අදහස් අරගන්නෝ. අපිට විශේෂඥ දැනුමක් නැත්නම් යම් කිසි දෙයක් පිළිබඳව අපි විශේෂඥයන්ගෙන් දැනුම් අරගෙන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා විශේෂ තීන්දුව తీරන නම් තමයි අපි තීන්දුව తీරන ගන්නේ. හිතුමනා අපිට අවශ්‍ය තීන්දුව తీරන ගන්නේ නැහැ. මොකද අපේ මගේ රොයල්ටි එක තියෙන්නේ ලංකාවට. ඔය කියන අපේ පිහිටීම නිසාම අපි අධිරාජ්‍යවාදීන්ගේ ගොදුරක් බවට පත් වෙලා ඉතිහාසයේ පුරාම සූරා කෑමට ලක් වුණා. ඔබ කොහොමද සහතිකයක් දෙන්නේ මේ ඉන්දීය අධිරාජ්‍යවාදය තුල අපි සූරා කෑමකට ලක් නොවෙනවයි කියලා මේ තත්ත්වය තුන. ඒ හින්දා තමයි මම හිතන්නේ අපිට කලමනාකරණය කරන්න සිද්ධ කරගන්න වෙන්නේ. අපි එකක් මතක තියානවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපි කියනවා charter of sovereignty කියලා තියෙනවානේ. ඒ කියන්නේ දෙවන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවාගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රටවල් වල ස්වෛරීත්වය රැක ගැනීම සඳහා එකඟ වෙලා තියෙනවා. ඒක ඒ හින්දා ඉස්සර වගේ එහෙම රටවල් ආක්‍රමණය කරන්නත් රටවල් ගන්නත් එක ලේසි නෑ. ලෝකයේ ඉදිරියේ විශාල කඩාවැටීමට ලක්. ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය කරන්න පුළුවන්. ඔව් ආර්ථිකමය වශයෙන් ආක්‍රමණයට වැඩිය ඕන එක්කෙනෙක් බලන්නේ පාලනය කරගන්න යම්කිසි ප්‍රමාණයක වැඩි වාසි තමන්ගේ රටට ගන්න. අපි ඒක අපේ පැත්තට කරගන්න. ඕක ජනතාව කියන්නේ රට විකුණනවා කියන්නේ. ඔව් ඒක තමයි. ජනතාවගේ පැත්තෙන් ජනතාව නෙවෙයි ඇතැම් දේශපාලඥයෝ ඒක කියනවා ජනතාවට තේරෙන්නේ නැහැ හුඟක් අයට. නමුත් අපේ අවශ්‍යතාවය ඔබතුමන්ලාගේ එක් ලොකු වගකීමක් තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරලා දෙන්න. හැබැයි ඇමතුමනි මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවේ කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තු රට විකුණන්න යන්නේ කියලා. ඔව් එහෙම කියන්නේ නැති. ඇත්තම කතාව ලංකාවේ එකම දෙයයිනේ වෙලා තියෙන්නේ දිගින් දිගටම අවුරුදු පහෙන් පහට ආණ්ඩු වෙනස් කරලා තියෙනවා. ඒක විතරක් කරලා තියෙනවා. දැන් මම හිතන්නේ ඒ සටන් පාට දේශපාලනයෙන් මිදිලා ප්‍රායෝගිකව භූමියේ ඉඳගෙන
වැඩපිළිවෙලක් මත ඉදිරියට ගියා. ඒකයි මගේ ඊයේ කවුද මගෙන් ප්‍රශ්න කරාම මම කිව්වේ කාටද උදව් කරන්න කියලා. මම කිව්වා වැඩපිළිවෙල බල්ල තමයි උදව් කරන්න ඕන. දැන් රජයෙන් යම් වැඩපිළිවෙලක් පහුගිය අවුරුදු දෙකේ කරගෙන යනවා. ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් ජනතාව තීන්දුව කරාට කමක් නැහැ. නමුත් අරයාවත් මේක වෙනවා මං ආවත් මේක කරනවා කියලා සටන් පාඨම අතින් කරලා ඒක කරන්නට බෑ. ඉතින් අපි මමත් පිළිගන්නට ඕන. අපි විශාල බලාපොරොත්තුවක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. විශේෂයෙන්ම යුද්ධය මම දන්නවා එතුමා යුද්ධය පරිපාලනය කරපු ආකාරය ඒ සඳහා මැදිහත් වුණු ආකාරය සහ කොළඹ නිර්මාණය කිරීමට. ඉතින් අපි බලාපොරොත්තු වුණා එතුමා ඒ සහ මම දන්න ආකාරයට මගේ නීතිඥවරයා හැටියට එතුමා අවංක නිලදැයි. ඒ කියන්නේ ඔබතුමාට පෞද්ගලික බැඳීමක් තියෙන ඔබතුමා පෞද්ගලික නීතිඥවරයා ගෝඨාභය බැඳීමකට වැඩිය මම දැනන් හිටියා එතුමා පිළිබඳව. එතුමාගේ කර්ම අනිවාර්යයෙන්ම නීතිඥවරයෙක් එක්ක කරුණු සාකච්ඡා කරනවා තොරතුරු බලනවා මට කරුණු කීපයක් මට තිබුණා. දැනුත් ඔහු හිටපු ජනාධිපතිතුමා. ඔහුගේ ජනවර්ම තමයි වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දුන්නු 69 ලක්ෂයක ජනවර්ම මේ ගෙනියන්නේ. එතකොට ඒ ජනවර්ම විවිධ විදියට පාවිච්චි කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ සෞභාග්‍ය දැක්මේ තිබුණු ක්‍රියාකලාප ඒ වැඩපිළිවෙල තමයි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ නෑ එහෙම එකක් නෑනේ යම් කිසි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා හිතුනම බලහත්කාරයෙන් ඒකම LB ගැන හිටිනවද? හැබැයි එතුමා ජනතාව 69 ලක්ෂයක් ජනතාව අනුමැතිය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මට. ඒක හරිනේ. ඔබතුමාලා ඇතුළු. අනිවාර්යයෙන්ම. හැබැයි ඉතින් ඒ ජනතාවම තමයි පාරට බැහැලා එතුමාට මේක අත්හැරලා දාන තැනට මේ වැඩ කරේ. ඒකට හේතුව එහෙම තමයි ජනතාව කියලා කියන්නේ. අපි 69 ලක්ෂය අපි ආපු වෙලාවේදී ටැක්ස් කැපුවම මිනිස්සු ඔක්කොම ඒ ටැක්ස් වලින් වරප්‍රසාද භුක්ති විඳා. ඉතින් ඊට පස්සේ ආණ්ඩුව වැටුණට පස්සේ නැවත ටැක්ස් වැඩි කරාම ඒකට විරුද්ධව පොළපාලි යනවා. ඒක තමයි ඒක හැටි මේ විතරක් නෙවෙයි ලෝකෙ ඕන තැනක. ඒ හින්දා මම හිතනවා අපි අර මේ සිලබස් එකක් බලනවා වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බලාගෙන ඒක කරනවා මේක කරනවා කිය කී ඉඳ බෑ. ප්‍රායෝගික ක්‍රියාත්මක කරනකොට ඒකේ අඩුපාඩු තියෙනවා නම් බාහම ක්‍රියාත්මක වෙලා ඒක වෙනස් කරගන්නට ඕනේ. කවදා හරි දවසක ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට වග කියන්න වෙනවා. මුදල් ඇමති ධුරය දැරුවා, විදේශ කටයුතු ඇමති ධුරය දැරුවා, අධිකරණ ඇමති ධුරය දැරුවා. මේ මහ විශාල වගකීම් තොගයක් දරලා ඉන්නේ. ඒකට ලෑස්තිද? අනිවාර්යයෙන්ම මම කරපු හැම අමාත්‍යංශයක්ම ඉතාමත්ම පිරිසිදුව විනිවිද භාවයක් ඇතුව රට ගැන හිතලා වැඩ කරලා තියෙනවා. මම හිතනවා ඒක පොදුවේ හැමෝම මේ බොහෝ අය පිළිගන්නවා. ඉතින් දේශපාලන වශයෙන් පාට කණ්ණාඩි වලින් බලනකොට මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඉතින් මම මගේ රට වෙනුවෙන් මගේ යුතුකම් මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු පුද්ගලෙක්. මගේ යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා කියලා මට යම් කිසි ප්‍රමාණයක ආත්ම තෘප්තියක් තියෙනවා. ඇමතුමා චෝදනාවක් තමයි තියෙන හැම පැත්තෙම රටේ නැෂනල් පොලිසිස් නැහැ කියලා. ජාතික ප්‍රතිපත්ති නැහැ කියලා. ඒ කියන්නේ විදේශ ප්‍රතිපත්තියත් යම් කිසි පක්ෂයක් බලයට එනකොට ඒ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි විදේශ ප්‍රතිපත්තිය වෙන්නේ. මේක වෙනස් විය යුතු නැද්ද? ඔබතුමා ඒක පිළිගන්නවද? අනිවාර්යයෙන්ම. කරුණු තුනක් උඩ ඔය විදේශ මේ ඒ කියන්නේ පක්ෂ ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්ති වෙන එක. ඔව්. නෑ ඒක තමයි. විදේශ ප්‍රතිපත්තිය මම හිතනවා අඩු වැඩි වශයෙන් එක ප්‍රතිපත්තියක් ලංකාව පොඩි පොඩි හැල හැප්පීම් වලට යටත්ව පොදුවේ අපි පවත්වාගෙන ගියා මේ නොබෙදි ප්‍රතිපත්තිය. නමුත් අනිත් දේවල් අධ්‍යාපනය, මුදල්, ආර්ථික හැමදේම ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනයි. ආණ්ඩුව ඇතුලේ ඉන්න ඇමතිවරු වෙනස් වෙන කොටත් වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා. ඒක හරි ප්‍රශ්නයක්. ඔව් අනිවාර්යයෙන්ම බලනවා. සාපේක්ෂව විදේශ ප්‍රතිපත්ති බැල්මට අපි නොබැඳි විඳලා තියෙනවා. එක් අවස්ථා කීපයක යම් යම් වැරදීම් පිටපැනීම් සිද්ධ වෙලා තියෙනවා. මත් පොදුවේ විදේශ ප්‍රතිපත්තිය බැලුවම සිරිමා බණ්ඩාරනායකගේ විදේශ ප්‍රතිපත්තිය ඉඳලා අද වෙනකම්ම අපි පොදුවේ නොබැඳී තමයි. නමුත් යම් යම් අවස්ථාවලදී යම් යම් කරුණු කාරණාවලදී ඒකෙන් පිටපැනලා තියෙනවා. විදේශ ප්‍රතිපත්තියට වඩා මට තියෙන්නේ දැන් අධ්‍යාපනය ගාව. ආයක ආණ්ඩුවක් එනවා වෙනස් කරනවා, තව ආණ්ඩුවක් එනවා ආයෙ වෙනස් කරනවා. ආර්ථික ප්‍රතිපත්තිය විනාශය. ඒ ආණ්ඩුවේ බලයේ හිමි පක්ෂයේ ප්‍රතිපත්තිය යන්නේ. ඔව්. ඉතින් ඒක ගැළපෙනවද රට කියන්නේ පක්ෂයක් නෙවෙයි. ඒක තමයි. දැන් ඉන්දියාවේ වගේ නම් ප්ලෑනින් එක කළ යුතු දෙයක්. ප්ලෑනින් මිනිස්ටර්. ඔබතුමා පිළිගන්නවා මේක කඩිනමින් කළ යුතු දෙයක් කියලා. අනිවාර්යයෙන්. ඒකට දැන් 3-2 පාර්ලිමේන්තුවේ තියෙනවා. ඔබතුමාලට බලය ඕන තරම් තිබෙනවා.
ඇයි මේ නැෂනල් පොලිසිස් ටික හදන්නේ? නැෂනල් පොලිසිස් පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. නමුත් මම හිතනවා මේ මේ වෙලාවේ ඔබතුමාට පේනවා ඇති හැම දෙනාම බලන්නේ තමන්ගේ මඩිය වැඩි කරගෙන ඡන්දෙට මුහුණ දෙන්න. මේ 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 ඊළඟ මාස 6 අතේදී ඕක විශේෂ අවශ්‍යයෙන් වෙනසක් ලක් වෙන එකක් නෑ වාසනාව. ඒ කියන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රිත් ඒ ගොඩේම ඉන්නවද? නෑ මම නෑ. තමන්ගේ මඩිය තර කරගෙන තමන්ට වාසියක් අත් කරගෙන ඊළඟ ඡන්දෙට පෙනී හිටින්න? නෑ මම මම ඡන්දෙ இல்லන්නේ මම දේශපාලනය කරන්න බලාපොරොත්තුකුත් නෑ. ඒ කියන්නේ මේ අවසන් වටේ? අවසන් වටේ. ඇයි? මම දේශපාලකෙක් නෙවෙයි මට දේශපාලනේ ගැළපෙන්නේ නැහැ. හැබැයි දැන් කරන්නේ දේශපාලනේ. අනිවාර්ය මම ඉන්නකම් මම මගේ වැඩේ කරන්නට ඕන. ඇයි ඔබට දේශපාලනේ ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ? මට මම ඊට වඩා කැමතියි මගේ නීතිඥ වෘත්තියට. ඒක ඒක අමුතු පිළිතුරක්. ඒ කියන්නේ ඔබට බලේ රහ දැනිලා නැද්ද? නෑ මට මේක මේක කරදරයක් ඉසර දෙයක් ඇත්ත වශයෙන්ම ලොකු වගකීමක්. ඒ වගකීම මම ඉෂ්ට කරනවා. මම ඔබ දකින්න ඇති ගිය අවුරුදු 2022 මම ඒක අතර ගියා. නමුත් ජනාධිපතිතුමා මමට කතා කරලා පෞද්ගලිකවම කිව්වා ඇවිල්ලා උදව් කරන්න මේ වෙලාවේදී මේ රට ගොඩනගන්න කියලා. මම හිතනවා මට ශක්ති ප්‍රමාණයෙන් මම මගේ විදේශ අමාත්‍යංශ හරහා වැඩේ කරලා තියෙනවා කියලා. තවදුරටත් ඉන්න අන්තිම දවස වෙනකන් සම්පූර්ණයෙන්ම කැප වෙලා වැඩේ කරනවා. නමුත් දේශපාලනයෙන් අරගන්න දෙයක් මට නෑ. ඉතින් මම එහෙම දේශපාලනය කරන්න හිතාගෙන ඉපු පුද්ගලිකුත් නෙවෙයි. අලි සබ්‍රිය අමාත්‍යතුමනි, ඔබේ මතය අනුව පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂවරයෙක්ද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාමද? මම දන්නේ නැහැ. පක්ෂයෙන් තාම නිල වශයෙන් තීන්දුව තීරණය කරන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව මගෙන් ඇහුවනම් මම හිතනවා මම මුලික කියපු ආකාරයට මේ සිදු කරගෙන යන දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉන්න අපේක්ෂකයන්ගෙන් එක්කෙනෙක් තෝරගන්න වෙන්නේ ප්‍රායෝගිකව. Nobody, කවුරුවක්වත් perfect කෙනෙක් නෙමෙයි අදහස් කරන්නේ. ඉන්න අපේක්ෂකයන්ගෙන් මම අනිවාර්යයෙන්ම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තව කාලයක් ලැබුණොත් හොඳයි කියන එක. ඒ කියන්නේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා වුණොත් හොඳයි කියන එක. ඒකට ඔබ පක්ෂයි කියලා කියන්නේ? අනිවාර්යයෙන්ම. ඔබේ අනුමත කරනවා කියලා කියන්නේ? ඔව්. එමෙතුමා අපි S2 දැක්කා උතුරේ සංචාරය කරපු වෙලාවේ ඉන්දිය ට්‍රෝල යාත්‍රා විශාල සංඛ්‍යාවක් උතුරු මුහුදට ඇතුල් වෙනවා. කිසිම අවසරයකින් තොරව. හැබැයි ඔවුන් බොටම් ට්‍රෝලරින් කරලා අපේ මත්ස්‍ය සම්පත නෙලාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා. මොකද්ද එතකොට අපේ රටේ ස්වෛරීත්වය? ඒක අපිට ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. අපි දැන් මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල මට්ටමින් සාකච්ඡාවක් සඳහා කැඳවලා තියෙනවා. ඉල්ලීමක් කරලා තියෙනවා. මම හිතනවා ඒ ඉල්ලීම ලැබෙයි කියලා. මේක දැන් නෙවෙයි, දීර්ඝ කාලයක් තියෙන ගැටලුවක්. අපි ඒක විසඳ ගන්නට ඕන. ඔබතුමා තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයෙක්ද? ඔව් අනිවාර්යයෙන්ම මම පොදු ජන පෙරමුණෙන් තමයි මාව මේ ධූරයට පත් කළේ. මේ තියෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ සමයේ ගෙනාපු විවස්ථා කෙටුම්පත. මේකේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කියලා. මේක ගිනි තිබ්බේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා විපක්ෂ නායක ධුරේ දරණ පාර්ලිමේන්තුවේදී. මේකේ තියෙන්නේ විධායක ජනාධිපති ධුරේ අහෝසි කිරීම. එතකොට ඒ අවස්ථාවේ මේක ගිනි තියලා ඇයි දැන් නැවත ගේන්න උත්සාහ දරන්නේ? මම දන්නේ නැහැ මේ උත්සාහයක් තියෙනවද කියලා. මාත් එක්ක නම් පෞද්ගලිකවම සාකච්ඡා කරලා නැහැ මේ උත්සාහයක් පිළිබඳව. අද ලංකාවේ ඉතින් ඒක පක්ෂවලට බෙදිලා දිග වශයෙන් කවුරු හරි එකක් ගේනකොට අනිත් අය විරුද්ධ වෙන එක තමයි. එහෙනම් තමයි අපි මෙතනින්. ඔබතුමා ජනාධිපති නීතිඥවරයෙක් විදියටත් ආණ්ඩුක්‍රම විශාරදවරයෙක් විදියටත් විශ්වාස කරනවද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන කියලා? නෑ මම විශ්වාස කරන්නේ නෑ. ඇයි විශ්වාස නොකරන්නේ? විශ්වාස නොකරන්නේ මේ රටේ තියෙන දේශපාලඥයන්ගේ තත්ත්වය බැලුවම විධායක ජනාධිපතිවරයෙකු ඉඳලත් ඌට පාලනේ පාලන තන්ත්‍රය ආරක්ෂා කර ගැනීමට අමාරු. ඉතින් ඔලු මාරු කරන එක ලංකාවේ ඉතාමත්ම සුලභව සිද්ධ වෙන දෙයක්. ලංකාවට අවශ්‍ය ස්ථාවර රජය. මෙතන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, කරන වැඩපිළිවෙලේ ප්‍රශ්නය. මේක ජනාධි දැන් අගමැති ධූරයේ තිබුණේ 70 ඉඳලා 77 වෙනකම්. සිරිමාව බණ්ඩාරනායක මැතිනියව පත් කරේ 75 ඉඳලා 77 වෙනකම්. ඉතින් එතුමිය ඒ ක්‍රමයේම පාවිච්චි කරලා 77 වෙනකම් ගිහිද කරගත්තා. ජයජයවර්ධන මහත්තයව පත් කරේ අග්‍රාමාත්‍යවරයෙක් හැටියට. එතුමා පාර්ලිමේන්තු කොහෙටවත් යන්නේ නැතුව ජනමත විචාරණයකුත් නැතුව පාර්ලිමේන්තුවම පාවිච්චි කරලා විධායක ධූරයක් හදාගත්තනේ.
ගත්තේ මේව මේවා මේ අර මං මට හිතන විදිහට පෞද්ගලික මගේ මතය ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් කරොත් හරියද නෑ හරි නෑ ඒකයි මම කියන්නේ මේ එතන නෙවෙයි ප්‍රශ්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ව්‍යවස්ථාව සංශෝධනයේ මාසෙ 6න් 6ට අවුරුද්දෙන් අවුරුද්දට ව්‍යවස්ථා සංශෝධනය කිරීම තුලින් නෙවෙයි ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මිනිස්සු එකතු කරගෙන බලය බෙදාගෙන ජාති ආගම් වලට බෙදාගන්නේ නැතිව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩනගලා පූර්ණ කාලීනව ඔය සුබසාධන මානසිකත්වයෙන් එළියට ආපු තරඟකාරී අපනානේ පාදක කරගත් ආර්ථිකයක් ගොඩනගලා රට ගොඩනගනවා මිසක ඔය ඔලු මාරු කර කර එහෙම නැත්නම් ව්‍යවස්ථාව මේ පරිච්ඡින්නය කරලා අලුත් ව්‍යවස්ථා ගෙනල්ලා ඒක සංශෝධනය කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ මේ පක්ෂීය මතයක්වත් මේකේ මතයක් නැහැ මම මේක අධ්‍යයනය කරලා තියෙනවා දැකලා තියෙනවා ඉතිහාසය අධ්‍යයනය කරලා තියෙනවා මේ ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ එමෙතුමනි දැන් මේ මියන්මාරි රාජ්‍ය කියන්නේ හමුදාව පාලනය කරන්නේ නැති ප්‍රදේශවල ගරිල්ලා පාලනයක් තිබෙන ප්‍රදේශයක අපේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිර වෙලා ඉන්නවා ඔවුන්ව සිර කරගෙන ඉන්නවා මේක සම්බන්ධයෙන් ඔබේ මැදිහත් වීම මොකද්ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම මොකද්ද මේක තමයි අවසනාවන්ත තත්ත්වයක් සුරංග මේගොල්ලෝ ඉන්නේ සම්පූර්ණයෙන්ම මියන්මාර් රජයේ පාලනයෙන් තොර මුදා නොගත් තැනක ඒ හින්දා ඒ කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ මේගොල්ලෝ අපි මම විදේශ අමාත්‍යතුමාටත් ඒ කතා කරා අපේ තානාපතිතුමත් කතා කරා මම විදේශ අමාත්‍යතුමාව හම්බුණා ජාත්‍යන්තර සමුළුවලදී අපි දිගින් දිගට අපි ඕන එක් අවස්ථාවකදී පොරොන්දු වුණා මේක මුදවා ගැනීම සඳහා මෙහෙයුමකුත් කරනවායි කියලා. නමුත් ඒ ලඳවාගෙන තියෙන ප්‍රදේශයේ සම්පූර්ණ පාලනය තියෙන්නේ මේගොල්ලෝ අතර. ඉතින් අපි දැනටමත් මට සමහර දේවල් කියන්නට බෑ විවිධ ක්‍රම වේද තුලින් රාජ්‍යතාන්ත්‍රික සහ රාජ්‍යතාන්ත්‍රික නොවන ක්‍රම වේද තුලින් මේක විසඳා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. ඊයේත් අපි සාකච්ඡාවක් කරා පෙරේද සාකච්ඡාවක් කරා. නමුත් මට එකවරම මේකට විසඳුමක් දෙන්න පුළුවන් කියලා සහතිකයක් දෙන්නට බෑ. මත් අපිට විතරක් නෙමෙයි ඉන්දියාවේ 200ක් විතර ඉන්නවා. රටවල් 7-8ක කට්ටිය ඉන්නවා ඒක නේද? බරපතල ප්‍රශ්නයක්. ඒ හින්දා මේ අපි කියන්නේ තවදුරටත් මේකට රැවටෙන්න තේපා. තාමත් අපේ ළමයි ටික මේකට ගොඩනගන්නේ. තරුණ තරුණියෝ මේ වැඩේට යනවා කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා. ඒක තමයි. විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් මම හිතනවා දෙමළෙන් මේක ප්‍රකාශ කරන්නයි කියලා දෙමළ භාෂාව කතා කරන මේක අපි සිංහල මේ ජනමාධ්‍යවල මේ පිළිබඳ විශාල කතිකාවක් යනවා නමුත් ප්‍රායෝගිකව දෙමළ මාධ්‍යවල නොයන හින්දා මට දැන් ආරංචි දෙමළ කතා කරන ළමයි මුස්ලිම් සහ දෙමළ තරුණයෝ තුරුණැගෙන හිරේ විශාල ප්‍රමාණයක් තාමත් යනවා. ඒ කියන්නේ මේ දැන දැනත් අමාරුවේ වැටෙනවා. ඒ කියන්නේ ඔබතුමා පැහැදිලිව කියනවා මේ මියන්මාරයට රැකියාවලට මේ ආකාරයෙන් යන්න එපා කියලා. ඕපන් විසා වලට යන්න එපා කියලා මම කියන්නේ අනිත් වීසා එකක් අරගෙන මිසක වීසා එකක් අරගෙන ජොබ් ඔෆර් එකක් අරගෙන යනවා මිසක ඕපන් විසා කියලා ගෙන්න ගන්න කියන්නේ එතන වංචාවක් තියෙනවා ළමයි මේ ලංකාවේ තියෙන දැඩි ආර්ථික අපහසුතාවය මිනිස්සු හරි ඩෙස්පරට් ඒ මිනිස්සු කොහේ හරි යන්න හදනවා ඉතින් ඒක ප්‍රයෝජනෙට අරගෙන මේක දඩමීමා කරගෙන ජාවාරම් කරන පිරිසක් ඉන්නවා. උන් අම්මා අප්පා හරි විකනගෙන කන ජාතියේ මිනිස්සු. ඉතින් ඕකට අහු වෙන්න එපා කියලා අපි මේ අපේ දරුවන්ට කියන්නේ ජොබ් ඔෆර් එකක් නැතුව, ප්‍රොපර් වීසා එකක් නැතුව, ඕපන් වීසා උඩ දැන් දුබයි වලට යන්න පුළුවන් නේ, දු වීසා නැතුව වගේම. ඉතින් සිංගප්පූර් වලට යන්න පුළුවන් නේ, එහෙම අරයිවල් යනවා. ඔන් අරයිවල්. ඉතින් ඒ හින්දා ඒවට අහු වෙන්න එපා. රස්සාවකට යනවා නම් ජොබ් ඔෆර් එකක් අරගෙන පැහැදිලි තැනකින් යන්නට ඕන බියුරෝ එකේ ව්‍යාපදිච්ච වෙච්ච අය කියන්නේ යන්නට ඕන නිකන් අතරමැදියෝ මැදිහත් වුණාට යන්නට එපා කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ කිසිම ආකාරයකින් මේ රටේ ස්වෛරීත්වය අලි සබ්‍රිය ඇමතිතුමාගේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දරන කාල සීමාව තුළ කාටවත් පාවල දෙන්නේ නැහැ කියලා ඔබතුමා පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම අපේ සම්පූර්ණ ලෝයල්ටි එක තියෙන මේ රටට කිසිම ඒ හින්දා තමයි මම හැම කැබිනට් එකෙත් අහන්න පුළුවන් හැම අවස්ථාවකදීම සියලුම ගිවිසුම් මගේ සීමාවෙන් ඔබට ගිහිල්ලා මම ස්ටඩි කළා මගේ නීතිඥවරයෙක් හැටියට මට තියෙන ඒ අත්දැකීමත් උපයෝගි කරගෙන අවසාන වශයෙන් රට ලැබිය යුත්තේ මොකක්ද කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි වැඩ මොකල යුතුයි ලෝකෙත් එක්ක තරහ වෙලා වැඩ කරන්නට ඕන අපිට වහගෙන මේක කරන්නට පුළුවන් සංගෘතාර්ථකයකින් ගොඩනගන්න පුළුවන් කියන එක නෙවෙයි ලෝකෙත් එක්ක විරුද්ධ වැඩ කරන්න ඇස්කන් අරගෙන වැඩ කරන්න ඕන. අපිට ඒකට හැකියාව නැත්නම් හැකියාව ඇති විශේෂඥයෝ කැඳවගෙන ඔවුන්ගේ උපදෙස් අරගෙන වැඩ කරන්න ඕන කියන එක මම 100% එකතු කරනවා. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මැතිතුමා කියන්නේ තමන් විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දරන කාල සීමාව තුළ
ශ්‍රී ලංකාව කිසිම විදේශ ආධිපත්‍යයකට යටත් කරන්නේ නැහැ කියලා. අපි බලන් ඉමු එතුමා ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරාවිද කියලා.